ඉර තියෙනකුට තරු පේන්නේ නැහැ වගේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ ආලෝකෙම පේනවා. ඉර නැතිකොට සඳ තරු පේනවා වගේ බුදුරජාන් වහන්සේ පිරිනොම් පැවට පස්සේ මහා මොණිවරු පේනවා. මේ ගෞතම බුදුසසුනේ අහසේ තිබ්බ පුන් සඳ මහා කස්සප මහ රහතන් වහන්සේ බැස ගියා. දැන් හඳත් නැහැ. ඉරබටු තරුව වගේ හිටපු අපේ ආනන්ද ස්වාමීන් වහන්සේත් පිරිනොම් පෑවා. ඉරබටු තරුවත් අහසෙන් නැති වුණා. ඒ වගේ එක එක පහන් නෙවි 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 ඒ රහතන් දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට පේනවා. මනුස්ස ලෝකේ ටික 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 අන්ධකාර වෙවි අන්ධකාර වෙවි යනවා. එතකොට පේනවා ලංකාව තද අන්ධකාරයක තියෙද්දි විශාල ආලෝකයක් ජම්බුද්දීපේ ඉඳලා ලංකාවට යනවා. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ. එතකොට පේනවා ඒ පහනෙන් තව පහන් ගොඩක් පත්තු කරනවා. අරිට්ඨ මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 69 තව පහන් පත්තු වෙනවා. ඒ රහතා ඒ අනුරාධපුර ඉඳලා පහනක් හබුරුගලට එනවා. විශාල ආලෝකයක් මිත්තකාලක මහ රහතන් වහන්සේ. තැන තැන පහන් පත්තු වෙනවා. ඉන්දියාවේ පහන් නිවි 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 යනකොට ලංකාවේ පහන් පත්තු වෙවි පත්තු වෙවි පත්තු වෙවි යනවා. අන්න ඔයාලා වගේ එදා දෙවියෝ බ්‍රහ්මයෝ ලංකාද්වීපයට සාදුකාර දෝනා සාදුකාර දෝනා. හැබැයි මේ ලංකාවෙම පැතිරුණ මහා මිනි පහන මිහිඳු මහ රහතන් වහන්සේ නිවි ගියා. ආයෙත් හඳන්න ගත්තා. මිත්තකාලක මහ රහතන් වහන්සේ නිවි ගියා. ආයෙත් හඳන්න ගත්තා. ආයෙත් ලංකාවෙන් පහන් නිවි 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 ගියා. රහතන් වහන්සේලාගේ යුගයේ සම්පූර්ණම අවසන් වුණා. දැන් අපි අතපත ගන්නේ අඳුරේ. දැන් අපි අඳුරේ අතපත ගන්නේ. දැන් අපි චූටි චූටි එලි ටිකක් හොයාගෙන මේ හිමීට හිමීට ගිනි පෙරෙල්ලක් හොලවනවා වගේ පොඩි ටෝච් එකක් අතේ තියාගෙන යනවා වගේ අපි පුංචි එළියකින් තමයි අපි මේ යැපෙන්නේ. ඒ ආලෝකේ වැඩි කරගන්න තියෙන හදවතේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕනේ. සිල් තපෝ ගුණ වැඩි වෙන්න ඕනේ. ඉවසනේව වැඩි වෙන්න ඕන. කරුණාව මෛත්‍රිය වැඩි වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. දන් දෙන එක වැඩි වෙන්න ඕන. බුද්ධ ගෞරවය වැඩි වෙන්න ඕන. දහම් ගෞරවය වැඩි වෙන්න ඕන. සංඝ ගෞරවය වැඩි වෙන්න ඕන. රහතන් වහන්සේලා දෙකපු නැති අපට ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැකීමත් ඇත්තටම ලාභයක්. ඇත්තටම ලාභයක්. යම් දවසක් එනවා මේ ධාතුන් වහන්සේලාත් නැතිවෙවි 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 යන. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා තිබ්බේ නැත්තම් එහෙම දිราපත් වෙලා අතුරුදහන් වෙනවා. අදිෂ්ඨාන කළොත් විතරයි ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්නේ. අවසානෙට අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වඳින අවසාන කෙනත් නැති වෙනවා. එදවර කට්ටියට වඳින්න ඕනේ නැහැ. අංජලි කරණීය කරන්න ඕනේ නැහැ. දැම්ම දැම් මේ පරිසරය හැදෙනවා. දැන් ධාතුන් වහන්සේලා දැක්කට පස්සේ අංජලි කරණීය ඕනේ. ෆෝන් 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 නිකුස්සනවා. යකඩ කෑල්ලක් උස්සනවා. ඊට පස්සේ තව කාලයක් එනවා යකඩ කෑලි උස්සන්න කල්පනාවක් නැහැ. ඒක බලාගෙන එක එක තියෙනවා Facebook යන්නේ ඒ වගේ එක එක දේවල්. ඕම ඕම ගිහිල්ලා චෛත්‍යයක් බෝධියක් ගරා වැටුණ සෑය පිළිසකර කරන්න වඳින්න පුදන්න කෙනෙක් නැති වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම කරුණාවෙන් පහළ වුණේ ලෝක සත්වයාට හිතසුව පිණිසයි ධාතුන් වහන්සේලා බෙදෙන්න අදිස්ත්‍රාණ කළේ. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ඉතිරි වීමේ ආර්ථය අවසන් වුණාට පස්සේ වඳින පුදන කෙනක් නැති වුණාට පස්සේ සියලුම ස්තූපවල තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතු වෙනවා. අහසින් ධාතුන් වහන්සේලා චෛත්‍ය දෙබෑ වෙලා යනවා බලන්න එකෙක් නැහැ.
ඔක්කොම ඉන්නේ බිම් බලාගෙන ෆෝන් එකේ. ඔය මම විදේශ රටවල ධර්ම ප්‍රචාරයට ගිහිල්ලා මම සමහර වෙලාවට අපි යන්නවා යම් එකේ යම් යම් පළාත්වලින් පළාත්වලට කෝච්චිය යනවා. ඒවයි තාමත් පහසුකම් සහිත කෝච්චි. එතකොට අපේ කෝච්චි වගේ නෙමෙයි ටික වෙනස්. පේලි දෙකට කෝච්චිය තියෙනවා, මැදින් ඕන කෙනෙකුට යන්න පුළුවන්. පින්වතුනි මම දැක්ක සිංගප්පූරුවේදී ඒ කෝච්චියේ මේ පැත්තේඳලා පොල්ලකින් කෙළවරටම එක එකට ගහගෙන ගියා කි තමන්ඩ වදින කල් දන්නේ නැහැ. ඒ ඔක්කොම ඉන්නේ මෙහෙම. මෙහි ෆෝන් එකේ ඉන්නේ මෙහෙම. ඒ කියන්නේ තමන්ගේ ඔළුවට වදින ළඟ ඉන්න එක වැදිලා වැටුණා කියලාවත් දන්නේ නැහැ. ඕක කොච්චර ඕක ඔය ඕක ලෝකෙ පැතිරෙනවද කියනවා නම් ධාතු පරිනිර්වාණේ වෙලාවේ ආකාශයෙන් ස්වර්ණ හංසෙක් වගේ ධාතු උන්වහන්සේලා වඩිනවා බලන්න මිනිහෙන්නේ නැහැ කියනවා. ආකාශයෙන් ධාතු උන්වහන්සේලා වඩිනවා බලන්න මිනිහෙක් නැහැ කියනවා. ඊට පස්සේ ඒ ධාතු උන්වහන්සේලා කොහොම වජිරාසනේ මතට එකතු වෙලා ජම්බුද්දීපේ ඒ වජිරාසනේ නලලත පිහිටි තැනම නලලත පිහිටලා දන්ත ධාතු උන්වහන්සේලා ඒ විදිහට මේ සියලුම ධාතු උන්වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේගේ ශාරීරියේ ඇත්තටම තිබ්බ තැන්වලම පිහිටලා බුදු සිරුර මැවෙනවා. එතකොට මගේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අපූර්ව සිද්ධියක් බුදු ඇසින් දුටුවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දුටුවා මේ අවුරුදු 2500 ධාතුන් වහන්සේලා වැඳ වැඳ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ආශාවෙන් පිම් පුර පුරා පිම් මෝර මෝරා ධර්මයේ අවබෝධ කරන්න පුදුම කැමැත්තෙන් කුසල් කරගත්ත පිරිසක් දෙව්ලෝ ඉපදිලා තියෙනවා. ඔවුන්ට බුදු කෙනෙක් දහම් දෙසුවොත් රහතන් වහන්සේ නමක් නෙවෙයි. බුදු කෙනෙක්ම දහම් දෙසුවොත් අවබෝධ වෙනවා. බුදු කෙනෙක් දහම් දෙසුවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒ අයට අවබෝධ වෙනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින්. මගේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ. මොහොතක්වත් සසරේ සැරිසැරීම වර්ණනා කරන්නේ නැහැ. මොහොතක්වත් කෙලෙස් සහිතව ජීවත් වීම වර්ණනා කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් මංචකයේ අදිස්ථානයක් කළා. පිම් මෝරලා ඉන්න මෛත්‍රී බුදු සාසනයටත් කලින් නිවන් දකින්න හිත මෝරපු හැබැයි බුදු කෙනෙක්ම පහළ වෙන්නත් ඕන බණ කියන්න. රහතන් වහන්සේ නමක් කිව්වට හරියන්නේ නැහැ. ආන්නේ එය දැකලා මහා කරුණාවෙන් පිරිනවම් මංචකයේ අදිස්ථානයක් කළා. ධාතු පරිනිර්වාණේ වෙලාවේ බුදු සිරුර මැවිලා මෙන්න මේ ධර්ම පරියාය දේශනා කරන්න ඕනේ කියලා. කොහොමද ධර්ම පරියාය? පිරිනවම් මංචකයේදී ධාතු පරිනිර්වාණේ වෙලාවේ දිව්‍ය ලෝකේ ඉන්න අසංකේය දිවරුන්ගේ හිත බැලුවා. එතකොට ඒ කියන්නේ පිරිනවම් මංචකේ ඉන්න වෙලාවේ ඒ අය දිවරු පහළ වෙලත් නැහැ. මං කියන එක තේරෙනවද? අපි සරණ ගිය ශාස්ත්‍රෝන් වහන්සේගේ මහා කරුණා ධර්මයේ තේරෙනවද? මහා කරුණා සමාපත්තිය. ඕක බුදුරජාන් වහන්සේ දකින්නේ බුද්ධ නේත්‍රේ. සර්වඥතා ඥානේ සමතැසින් දකින්නේ අර අසංකේයයක් දෙවිවරුන්ගේ. ඒ කියන්නේ අපි කියමු අවුරුදු 5000ක් කියලා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ගියාට පස්සේ ධාතු පරිනිර්වාණය වෙන වෙලාවේ වටේට බලාගෙන ඉන්න අසංකේයයක් දෙවිවරුන්ගේ හිත බැලුවා. පිරිනුවම් මංජකෙද්දී හිත බැලලා මසැසින් දිවැසින් බුදු ඇසින් ප්‍රඥා ඇසින් සමත් ඇසින් ඒ ඇත්තන්ගේ ධර්මය අවබෝධ කරන හැකියාව බලලා ඒ සියලු දෙනාටම හරියන ධර්ම පරියාය තප්පරයක් දේශනා කරන තප්පරයක්. ඒ තප්පරයට කියන්න ඕන බණපද මොනවද කියලා පිරිනුවම් මංචක ඉද්දීම අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි අద్భుతాయి.
එතකොට ඒ දහම්පරයාය දේශනා කරනකොට දෙවියන් අතර ඉන්න අසංකේයයක් දෙවරු මඟපල ලබනවා. අසංකේය. දැන් තේරෙනවද පින් කරගෙන දිව්‍ය ලෝකයකටවත් ඵලයල්ලා කියන්නේ ඇයි කියලා. එදාට මනුස්ස ලෝකේ එකෙක් නැහැ කියනවා අර බුදු සිරුර දිහා බලන්න. ඔක්කොම අර ඉන්නේ එක එක මැෂින් වල. අවුඩක් බලන්නේ. ඊට පස්සේ ඔන්න මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් එක අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මුළු ජීවිතේම කැප කළා පින් කරන, මුළු ජීවිතේම කැප කළා බණ අහන, අවංකවම සසර දුකෙන් නිදහස් වෙන්න කැමති ඇයට එක චාන්ස් එකක් තියෙනවා. තව එකම එක අවස්ථාවක් මෛත්‍රී බුද්ධ ශාසනයට කලින්. ඒ අවස්ථාවේ උදා වෙන්නේ දෙවියන් බ්‍රහ්මයන්ට පමණයි. දෙවියන් බමුණට පමණයි.